ओ නෑ දැන් මෙහෙමයි සංඥා සංකාරයක් වුණොත් අර වේදනාවක් වේගයක් උපදිනවා දැන් බුදුහාමුදුරුවොත් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් රූප දැක්කා ලාභයක් දැන් ဒုတိය ලෝක ධම්ම සූත්‍රය කිව්වා අට ලෝක ධම්මෝ දැන් අටලෝ ධාමනම බුදුහාමුදුරන්ටත් ධාර්ය ශ්‍රාවකයටත් අසුදත් පුදග්ජන පුද්ගලයාටත් අටලෝ ධාමම එකයි නමුත් බුදුහාමුදුරුව මේ ලාභය කෙරෙහි අර රුජ්ජති අනුරුජ්ජති සාරුජ්ජති කලේ නැ න රුජ්ජති කළා ඒ වගේම විරුද්ධ දේ අලාභය විරුජ්ජති පටිවිරුජ්ජති කලේ නැ නප්පටි විරුජ්ජති කළා ඒක නිසා මේක බුදුහාමුදුරන්ටත් ඔය රූප වේදනා සංඥා තුන සබ්බචිත්ත සාධාරණයි පෘථග්ජන පුද්ගලයාටත් සාධාරණයි හැබැයි බුදුහාමුදුරුව ඔය සංඥා ඇහෙන් කනෙන් නාසයෙන් චක්කු සංඥා සෝත සංඥා ගාන සංඥා ජීව සංඥා කාය සංඥා මනෝ සංඥා හයම ලැබුණා හැබැයි බුදුහාමුදුරුව සංචේතනා පැවැත්වුවේ නැහැ සම්පස්ස වුණේ නැහැ සංකාර කළේ නැහැ ඒ නිසා සමුදේ බිහි වුණේ නැහැ ඒවත් දිගේ රෝධ ගැහුවේ නැහැ ඒ නිසා සංකාර වුණේ නැහැ සංකාරයෙන් විඥානය උපදුනේ නැහැ ඒක නිසා විසංකාර විසංකාර කළා විඥානය එතකොට උපදුනේ නැහැ ප්‍රඥාවෙන් කටයුතු කළා විනාශ කරගන්න දන්නවා නමුත් අසුතත් පුදග්ඥන පුද්ගලයාට රූප වේදනා සංඥා සංකාර විඥාන පහම එකටම ක්‍රියාත්මක වෙලා හිත කිලුටු වෙනවා කිලුටු වෙන බව දන්නේ නැහැ පිළිසිදු කරගන්න ඕන බව දන්නේත් නැහැ ඒකයි වෙන්නේ කිලුටු වෙන බව දැනගත්තා නම් සංකාර කරන්නේ නැහැ සංචේතනා පවත්තන්නේ සම්පස්ස වෙන්නේ නැහැ සංකාර කරලා සමුදේ උපදවන්නේ සමුදේ දන්නේත් නැහැ අසුදත් පෘථග්ජන පුද්ගලයා නොදන්නාම දේ තමයි යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං මේක තේරුම් ගත්තා නම් ඔබ සියලු දෙනා ඔබ සියලු දෙනා සුතවත් ආර්ය ශ්‍රාවකයෝ වෙනවා යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කළ හැකි කළ යුතුයි ඔබටයි කරන්න පුළුවන් ඔබේ හිතට එන ඒවායි යං කිංචි ජීවිතේ ඔබේ හිතට වෙන කාගෙක් හිතට එන සමුදය ඔබට නිරෝධ කරන්න බෑ තේරෙන්නෙත් නෑ මොකවත් කරන්න බෑ ඔබේ හිතට එන සමුදය ඔබට පුළුවන් නිරෝධ කරන්න ඒක තේරුම් ගත්තා නම් ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත සුතවත් අරිය ශ්‍රාවකේ බවට මේ මොහොතෙන් පත් වෙනවා අර හැබැයි මේක හොඳට තේරුම් ගන්න ඕන යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං තේරුම් ගන්නා තාක්කල් අර කොණ්ඩඤ්ඤ බමුණා කවුද ධානලාභී අභිඥාලාභී අෂ්ටාභිඥාලාභී ඉර්ෂිවරේ තුන්කල් දක්නා අෂ්ටාභිඥාලාභී ඉර්ෂිවරයා දැන් ඔය ඉර්ෂිවරයා බෝසත් කුමාරයා උපදින කොටත් අර නන්තබන මගුල්ලට ආව බලවත්ම ඉස්සිවරේ සියලු දේ දන්නා ඉස්සිවරේ කියලා ඒ කාලේ හිතුවේ. හැබැයි ඔය ඉස්සිවරයා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් උනේ අවුරුදු 35කට පස්සේ. ඔය 35 තුලම ඥානලාභියෙක්, අභිඥාලාභියෙක් ඉස්සිවරේක හැටියට ජීවත් වුණා. 35කට පස්සේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා මේ හොයාගත්ත දහම තමයි යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම මේක ගිහිල්ලා කිව්වා ඒක තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය හැටියට දේශනා මේක කිව්වහම විතරයි මේ විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං මඤ්ඤා කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වුනේ ඉදිසලා නැහැ ඒක නිසා මේ කොණ්ණඤ්ඤ බමුණා වගේ තමයි ඔබ සියලු දෙනා මේ සමුදය නිරෝධ කරන්නට ඔබ දන්නේ නැහැ. සමුදය නිරෝධ කළ යුතුයි කියලාවත් ඔබ අහලා තිබුණේ නැහැ. සමුදය මොකද්ද කියලා දන්නේත් නැහැ. නිරෝධය මොකද්ද කියලා දන්නේත් නැහැ.
නිරෝධය කියන්නේ නැති කරනවා හැම නෙමෙයි. සමුදය කියන්නේ යම් ආකාරයක සම්බන්ධතාවයක් අලුතෙන් උපදිනවා. ප්‍රිය දෙයට ඇලීමෙන් අප්‍රිය දෙයට ගැටීමෙන් ප්‍රිය අප්‍රිය අතර වැඩිතේ මැනීමෙන් ණය ගන්න දිනුකට පැටලීම තමයි සමුදය. සමුදය නිරෝධ කරන්න ඔබ දන්නවා නම් ඒ සමුදය දිගටම නිරෝධ කරන්න පුළුවන් නම් යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ඔබ ඔබේ හිත කිලුට වෙන එක නවත්තනවා. හිත පිරිසිදු බව පාත් ගන්නවා. ඒ අනුව ඔබ නිවනටපත් වෙනවා.